අභියෝග ඇත්ත සොයා යන. අපි කෙලින්ම ප්‍රශ්නයට යොමු වුණොත් පසුගිය වසර පුරාම ක්‍රීඩකින් රැසක් විශ්‍රාම ගත්තා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ලසිත් මාලිංග, උපුල් තරංග, තිසර පෙරේරා, ඉසුරු උදාන. මේ නම් ටිකට අමතරව ළඟදි තවත් නම් දෙකක් එකතු වුණා. ඒ තමයි ඇන්ජලෝ පෙරේරා සහ බානුක රාජපක්ෂ. අපි ලසිත් මාලිංග ගැන ගත්තොත් එහෙම තේරීම් කමිටුවෙන් කිසිම ආරාධනයක් ලැබුණේ නැහැ කියලා තමයි පළවෙනි චෝදනාව. එකම තරගයකටවත් සහභාගී වෙන්න අඩුම ගානේ පුහුණු සංචිතයකටවත් එන්න කියලා. මමත් රමේෂ් කල්විතාරණත් හේමන්තත් අපි තේරීම් කමිටුවට පත් වුණෙන් පස්සේ අපි මුලින්ම ගෙන්වේ ලසිත් මාලිංග තමයි සාකච්ඡාව. එතකොට අපි කිව්වා ලසිත් මාලිංගට අපි දැන් නීතියක් ගෙනල්ලා තියෙන මෙන්න මේක. ඒක කාටත් එකයි පොදුයි. ඉස්සෙල්ලම මේ ෆිට්නස් කරන්න ඕන, ඒව පාස් වෙන්න ඕන. එහෙම වුණොත් අපි අනිවාර්යෙන්ම ඔයා සලකා බලනවා කියලා. ඒලයි ලසිත් මාලිංග කිව්වා අයියේ එයාමයි කිව්ව මං අවුරුද්දකින් ක්‍රිකට් ගහලත් නැහැ. අයියලෝ ඒ වැඩේ හොඳ කරගෙන යන්න කියලා. ඊට පස්සේ තිසර පෙරේරට අපි ඒ විදිහටම ආරාධනා කරලා තිබ්බ සාකච්ඡාව. එයා ඊට කල දවස් දෙකකට කලින් එයා අපිටත් නොකිය එයා විශ්‍රාම ගියා. ඉසුරු දානගෙන මොකද්ද තිබුණේ තාත්තේ? ඉසුරු දාන දැන් පහුගිය ලෝක කුසලානේ වමත් වේග පන්දු යවන්නේ කිදීට ඔබ මේ තුන්වීරයව ක්‍රීඩේක කිදීට අපි එයා තමයි විශ්වාස කරන් ගියේ. එයා ලෝක කුසලානේට මාස දෙකක් තියලා එයා විශ්‍රාම යනකොට ඇත්තටම ලංකාවට කරන හරි අසාධාරණයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් එයා වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කළා. මම රටවල රටින් නම හදාගෙන ඊට පස්සේ රට පැත්තකට දාලා යන්න බෑ. අපිට එහෙම නැන් පස්සේ අපි තායි කතා කරන්න දෙයක් නැහැ. එයාම තීරණයක් ගන්නවා නම් රයිට් යන්න. අපි ඉස්සරහට තව කීඩෝ හොරනවා. එතකොට දැන් ඒ පරණ කතා ටික අපි ලියාගත්තා. හරි උත්තරයක් දෙන්නකො මොකද්ද බානුක රාජපක්ෂට සිද්ධ වුණේ? ඒක ඔහුගේ දීලා තිබ්බේ ඔහුගේ මොකද පවුලේ හේතුවක් හින්ද කියලා. ඒ පවුලේ කාරණේ ඇවිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියන එක නිකට අමතරව තවත් කාරණයක් ඉස්මතු වුණා. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණේ මිනුම් දඩු අඩු වැඩි කරලා තියෙනවා කියන කාරණේ. අප දන්නේ නැති බානුක ඉස්සෙල්ලම අපි ෆිට්නස් වලට අනිවාර්ය කරලා තියෙද්දි බානුක ඒ ට්‍රේනර්ට බැනලා කොන්ට්‍රැක්ට් වලින් අයින් කරා. අන්ඩෑම්ට එන්න බැරි තිබ්බේ ඔහුගේ ෆිට්නස්. ඒක අපි කිව්වා මේක දිනු කරගන්න කියලා. ඊට පස්සේ බානුක තමන්ගේ පර්සනල් ට්‍රේනර් කෙනෙක් අරගෙන ට්‍රේන් වෙලා කණ්ඩායමට එකතු වුණා. ඊට පස්සේ වර්ල්ඩ් කප් එකේ ලොකු කාර්යභාරයක් කරා. එහෙම තියෙද්දි ඇත්තටම මටම සර්ප්‍රයිස්. මොකද මාත් එක්ක කතා කරන්නේ නැතුව අපේ තේරීම් කමිටුවත් එක්ක කතා කරන්නේ නැතුව ਉਹ විශ්‍රාම ගත්තේ. 2021 අපි ගෙනාවා 8:35 තමයි කිලෝමීටර 2 දුවන එක. 80 තමයි ස්කින් ෆෝල්ස් මිනිමම්. ව්‍යායාම කරන යාට මම ටෙක්ස්ට් එකක් දැම්මා. 8:10 2 කිලෝමීටර් රන් එකේ මිනිමම් දඬ. ඒ වගේම 70 තමයි ස්කින් ෆෝල්ස් වල මිනිමම් දඬ. ක්‍රීඩකයන්ට දැනුම් දෙන්න මෙන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයාට තේරෙනවා ඇති ඔයා දකින්න ඇති මේ ටෙස්ට් එකේ රිසල්ට්ස් ඔක්කොම 8න් උඩ දීවා. ක්‍රිකට් ගහනවා නම් පොඩි සැක්‍රිෆයිස් එකක් තියෙනවා. දැන් ඒ කාලේ බැලුවොත් එහෙම ඕක අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, අසංක ගුරුසිං ඒකොල්ල කොයි වගේ තැන්වල නවතීද මේ කිලෝමීටර් 2 දුවන්නේ? හරි. ඕක තාමත් හොඳ කතාවක් නේ. ඒ කාලේ ටෙස්ට් තිබ්බා. ඒක කවුරු දැනන් හිටියේ නැහැ. අර්ජුන රණතුංග වුණා ඒක කරා. එයා දුන්න ටාගට් එක මෙන්න මේක තමයි යන්න ඕන බීට් එක මෙහෙමයි ගියේ. ඔක්කොම කරා. ඒක සක්සස් එක තමයි අර තිබ්බේ වර්ල්ඩ් කප් එකේ. ඒක කවුරුවත් අපි එච්චර හයිලයිට් කරේ නැහැ. ජේස්ටයින් රසක් පහුගිය කාලේ මේ ඔබතුමාගේ තේරීම් වලින් ඉවත් කිරීමට හේතු වෙච්ච කාරණා මොනවාද? දැන් පහුගිය 2015න් පස්සේ කිසිම තරුණ ක්‍රීඩකයෙක් යම් ක්‍රීඩකයෙකුට අවස්ථාවක් දුන්නේ නැහැ. ප්‍රවීන් ජයවිත්‍රම, චරිත් අසලංක, ඇතුම් නිස්සංක, ජාමිල් රණාරත්න අපි බලෙන් තමයි කණ්ඩායම රේදෙවි. කෝච් අපිට කියන්න ගත්ත නොට් රෙඩි මෙහෙම එක යාර පරණ පිප නෑ මේගොල්ලෝ මික්ස් කරලා ගහන්න මේගොල්ලෝ බලන්න කිය. දැන් එක පාට ආවා. දැන් කට්ටිය මේකල දැන් ඇත්තටම අපිට අවශ්‍ය දෙයලා තියෙන දැන් කම්පිටිෂන් එකක් බිල්ලලා තියෙන. දැන් තමයි ජේස කීඩිකුත් ඉන්න. ඒගොල්ලන්ට සටනක් දෙන්න තව තරුණ කීඩිකුත් ඉන්න. ඕක තමයි වෙන්න ඕන. යෝකා ඇත්ත සොයා යන